සම්බන්ධව පත් කළ තියෙනවා විශේෂ කාර්ය සාධන බලකායක් අපේ පාස්වාරි පලස්පා ගරු ආණ්ඩුකාරවල සත්වයිද සීතාරම්බොල් පැතිලේ ප්‍රධානත් ඒක ඉල්ලීම එම කාර්ය සාධන බලකාය ඉල්ලීමක් තමයි කළේ මේක එක දින. නමුත් මේක අපිට වැඩියෙන් කියන්න ඕනේ මේක තියෙන බරපතලකම ගැන අපි පැහැදිලි කිරීමක් කරන තමයි මේ සම්පූර්ණ මහජනතාව මේ සම්බන්ධව දැනුවත් වීමක්. මොකද මේ නිවාඩුව ප්‍රකාශයට පත් කරන එක පහසු කාර්යයක් නෙවෙයි. නමුත් එහෙම දිනයක් නිවාඩුව ප්‍රකාශයට පත් කරන එක මේක තියෙන බරපතලකම සියලුම ජනතාවට පැහැදිලි කරන්න. ඒක තමයි මූලිකම අරමුණ. නිවාඩුව සම්බන්ධව දැන් අපි සෞන්දර්ය නිවාඩුව දුන්නා. නමුත් ඒ නිවාඩුවක් දීම එක්කම මම දන්නවා ඇති බලක් ප්‍රශ්න එනවා නිවාඩුවක් ප්‍රකාශපත් වීමත් එක්කම. මොකද බැංකුවල කටයුතු දැන් අවුරුදු ඉස්සරහ එනවා, ආයතන ඉදිරියට කරන් තියෙනවා, එල්සි ඕපන් කරන්න, ඒ වගේ මුලක් වැඩ තියෙන නිසා මේක අපි ඒකම දැන් මෙතුණ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මොකද නිවාඩු දවසක නොමිනේෂන්ස් ගන්න බෑ ඒ පනත අනුව. ඒ නිසා අපි ඒ එක්කම අපි බලාපොරොත්තු වෙනවා මේ දැන් විශේෂ මේ මහත්මා ගැසීමන්ත ප්‍රකාශ කළා වගේ අපනවා මේකේ තන් තත්ත්වය කොහොමද මොන අතටද යන්නේ කියලා. ඒ නිසා අපි මේ දවස් දෙක තුනක් ඔබ්සර්ව් කරනවා, නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කරලා මේ තත්ත්වය තවදුරටත් බැරෑරු වෙනවා නම් අපි සිකුරාදායින් පස්සේ තීරණයක් ගන්නවා. මේ 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 අපි තීරණයක් ගන්නවා කියන්නේ මේ විශේෂයෙන්ම මේ 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 ටාස්ක් ෆෝස් එක නැත්තම් ආර සාධක බලකායේ නිර්දේශය අනුව අපි ඉස්සරහට කටයුතු කරනවා තවදුරටත් නිවත්. නමුත් පැහැදිලිව කියන්න ඕනේ ඉතුරු දවස් දෙක තුන අපි නිවාඩුවේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුවේ කටයුතු කරගෙන යන්න වෙනවා. ඒ නිසා ඒක තමයි තත්ත්වය. වෙනකොට නිවාඩුවේ කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ.